මැතිවරණයනු සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේදී ජනතාව සිය පරමාධිපත්‍ය අභ්‍යාස කරන ප්‍රධාන ආකාරයයි එහෙත් රට බේරා ගැනීමේ අරමුණින් ධූරේ බාරගත් ජනාධිපති ප්‍රමුඛ මේ ආණ්ඩුවට මැතිවරණ ගැන ඇත්තේ පුදුම මතයකි කිසිදා නොදුටු අයුරෙන් මැතිවරණ කොමිසමේ සමාජිකයන්ගේ සමගියේ දිගපළල මනින තැනකට ජනාධිපතිවරයා අවතීර්ණ වූයේ ඒ නිසාය මැතිවරණ කොමිෂන් සභා සමාජිකයන් තම කාර්යාලයට කැඳවමින් කොමිෂන් සමාජිකයන් අතරේ බෙදීමක් ඇතැයි රාජ්‍ය මාධ්‍ය හරහා කියවා ගන්නා තැනට ඒ ලැජ්ජා නැති වැඩේ දුරදිග ගියේය අන්තිමේදී විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ලවා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර බැලුවේය ඒ සියලු ප්‍රයත්න වැරදුන තැන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලවා භාණ්ඩාගාරයේ හෙළුව පෙන්නා හෝ ඡන්දය නතර කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටී මැතිවරණ කොමිසමේ සමාජිකයන්ට කළ බව කියන මරණ තර්ජනය මොන ගොඩට දාන්න දැයි තවම පැහැදිලි නැතත් සියල්ල මේ එකම චිත්‍රයේ කොටස්යයි සිතන්නට සාධක තිබේ මේ සියලු පුවත්වලින් අවසානයේ පෙනී යන්නේ කුමක්ද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණ නොකෙරෙන වෙදකමක් කරගන්නට තවමත් කෝඳුරු තෙල් හොයමින් සිටින බවය පාර්ලිමේන්තුවේ විකෘතියත් දේශපාලනයේ අරාජිකත්වයත් පාවිච්චි කරගනිමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලය රැක ගැනීමට සිතන්නේ නම් එය විහිළුවකටත් එහා ගිය භයානක ක්‍රියාවකි එය කෙතරම් භයානකදැයි ඔහුට පහසුවෙන් දැන ගැනීමට ඔහු කළ යුත්තේ පූර්වගාමී ගෝඨාභය රාජපක්ෂ දෙස බැලීම පමණි එහෙත් හැට පැන්නත් වඳුරාට විමින් ගමනක් නැතැයි කියා කියමනක්ද තිබේ ඒ නිසා ඇතැම් පාඩම් පාලකයන් ඉගෙන ගන්නේ ලොකු පරිප්පුවක් කෑ පසුවය එහි ඛේදය වන්නේ ඒ සඳහා ලොකු වන්දියක් ගෙවීමට පොදු ජනයාටද සිදුවීමය අදත් සටහන සාරා අබේ ගුණවර්ධන